මෛත්‍රී භාවනාව දෙක. පලමු කීලෙස විධානයක් නොපිරිහිලා මේ භාවනාව කරන ඔබට මෛත්‍රිය හොඳින් පවතින බව වැටහෙනවා ඇත. මෛත්‍රිය සඳහා ඔබ යොදාගත් පුද්ගලාරම්මණය ඔබට හොඳින් පැහැදිලිව සිතට වැටහෙන්නට පටන් ගනිී. ඒ අරමුණට සම්බන්ධ කර සලකන මෛත්‍රී අදහසද නොවෙනස්ව, සම්බන්ධ වනසේ හැගෙතොත් ඔබට එයින් සතුටු වන්නට ඉඩ තිබේ. ඔබේ භාවනාව හොඳින් සමුෘධවීමට ඒ පෙරනිමිත්තක් වනහෙයිනි. එබන්ධු ප්‍රතිඵල නැත්නම් කුසීත නොවී තවතවත් එහාට භාවනාව ගෙනයා යුතුයි. මෙහි මුලින්කී භාවනාව සමුෘර්ධ වන ලකුණ දුටු හැටියේ ඕනෑ නැති ප්‍රීතියක් පහල කරගෙන නැවතීමට නොසිතයුතුය. මේ තවමත් මුල් පියවර හෙයිනි. කළයුතු නියමදය තවත් එහාටය උනන්දු වන්න. ඊළඟට ඔබේ හිතවත් පුද්ගලයන් අතර අතිප්‍රිය පුද්ගලයෝද ඇත ඔවුන්ද අරමුණු කර මෙත් කරනු. අතිප්‍රියයා නිසා රාගේ පහලවන වග ඔබට තේරුම් තිබිය යුතුය. මෛත්‍රී භාවනාවට රාගේද විරුද්ධ කරුණෙකි. සම්පූර්ණයෙන් භාවනාව කඩාබිඳ දැමීමට රාගයට පිළිවන එහයින් නුවනින් සලකා අතිප්‍රියයා ට්‍රියස්ථානන් පැමිණෙන් ලෙස ධර්මානුකූලෝ සිහිකරමින් මෙත්කළ යුතුය නැවත නැවතත් මුලින් පහළ කරගත් මෛත්‍රී අදහස් උපදවාගනිමින් මෙත්කොට ප්‍රිය ස්ථානයට එනතුරු මෛත්‍රී සිත වැඩිය යුතුය මෙද පළමුකී වාක්‍යෝොදා බොහෝ කලක් කරගෙන අනු මැනවි. මෙ අවස්ථා දෙකේදීම ක්‍රමයෙන් ඔබේසිත පිරිසිදු වූයේය දියුණු වූයේය. විරෝධී ධර්මයන් සිතින් ඇත්ව ගියහෙයින් බලවත් වූයේය. භාවනාව දිගට කරගනෑමේ බලය ලැබුණේය. එහෙයින් තවත් එයාට උනන්දුව වැඩි කරගතයුතුය. මධ්‍යස්ථ පුද්ගලයකු සලකා කරෙහි හෙවත් ඔහු අරමුණුකට පැවැත්වය යුතුය. මුලින්කී වාක් කියිය යොදමින් ඔහු වෙත මෙත්කරන කල්ලි සිත උදාසියන වෙතොත් මුලින් උපදවාගත් මෛත්‍රී අදහස්ස නැවත නැවතත් පහල කර මෙත්කළ යුතුය. බොහෝ වේලාවක් මෙසේ මෙත් සිත වඩන කල්ලි අරමුණත් අරමුණට යොදාලු ධර්මත් හොඳින් ගැලපී යාමෙන් එමධ්‍යස්ත පුද්ගලයා මධ්‍යස්ත්‍ර තත්ත්වයෙන් වෙනස් වී ප්‍රියතත්වයෙන් වැටහෙන්නට පටන්ගනිී මේ එහි ඉතා හොඳ ප්‍රතිඵලයකි ඔබ සත්තටුවන්න වඩාත් උනන්දුුවන්න මීළඟට තිබෙන්නේ ඔබේ වෛරී පුද්ගලයන් කෙරෙහි මෙත් කිරීමයි ඔබට එබන්දු අප්‍රිය අමනාප පුද්ගලයකු නොමැතිනම් මෙහිදී බලවත් පහසුවකුත් භාවනාවේ ප්‍රතිඵල ලැබීම ඉක්මනකුත් ඔබට අයත් වන්නේය එබංදකු ඇතොත් ඒ අය අරමුණු කරගෙන මෙත්කරන්නට පටන්ගත යුතුය මෙහිදී ඔබ බෙහෙවිම් පරිස්සම් වියේයුතුය ඔබ සිතේ දියුණුවට පමුණුවගත් මෛත්‍රිය නැවත නැවත වඩමින් එයට සමවදිමින් තරකොටගෙන වෛරී පුද්ගලයාට තරහකාරයාට මෙත්කල යුතුය ඇතැම් විට ඔබ දුබල නම් සිතේ දංගයට යටවන්න ටීඩ තිබේ එහයිෙන් ඉවස්සීමේ අනුසස් සලකා වෛරකිරීමේ ආදීනවසිතා නොයෙක් අන්දමින් සිත උනන්දෝට පමුණවාගෙන මේ භාවනා කොටස සම්පූර්ණ කළ යුතුය